සුබ දවසක් වේවා ආදරම්මි තාත්ති පුතේ දුවේ මිනිසුන් වශයෙන් අපිට ප්‍රතික්ෂේපයන් එනකොට කරදරයන් එනකොට බාධකයන් එනකොට හැලහැප්පීම් එනකොට අපි හිතනවා ජීවිතය කියන දේ අසාර්ථකයි කියලා හැබැයි ඔබ කවදා හරි මේ වේදනාවන් හැලහැප්පීම් රෝගයන් කරදරයන් ආශිර්වාදයක් කියලා හිතපු දවසට ඒක පුදුමාකාර බලයක් බවට පත් වෙනවා එහෙනම් ස්වාමින් වහන්සේගේ ජීවිතයේ දැන් දෙවියන්ගේ පුත්‍රයාණන් වශයෙන් අපි ගන්නවා ජේසුස් ස්වාමින් වහන්සේ වශයෙන් ගන්නවා උන්වහන්සේට මොනතරම් පීඩනයක් මොනතරම් වේදනාවක් ගෙන දුන්නද හැබැයි උන්වහන්සේ කිව්වේ නැහැ මම දෙවිකත්වයෙන් පිරිච්ච කෙනෙක් මම දෙවින් දුන්නේ ඒ නිසා මට පීඩා කරන්න ඔබට අත තියන්නවත් දෙන්නේ නැහැ කියලා උන්වහන්සේ එහෙම අවසරයක් දුන්නේ නැහැ उन्वहंसी मे वेदनात्मक मतकयान वेदनात्मक हलहैपी मे उमत उन्वहंसे गिया अब उन्वहंसी गिहिला मे काल परछेदे मे पुलोतले जीवत्ला अंतिम ताते उब कमति नम वितरा मे पात्र मागिन अहकरन हेमत उभवांसे कमति नम मे पात्र मेकम पाने करम के स्वामी वहंसे मे पुलोतलटावे සතුටුසිතින් හිතන බතන දේවල් ඔක්කොම කරගෙන යන්න පුළුවන් විදියට ජීවිතේ ගොඩනගා ගන්න නෙමෙයි. නිසසොන් වහන්සේව නැත්තර නැති වුණා. නැත්තර නැති කරා. හැබැයි දෙවියන් වහන්සේ තුල ලොකු බලාපොරොත්තුවක් විශ්වාසයකින් තුල කැපවීමක් කරා. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ ඔබට ගැලවීමක් ඕන නම් ශාන්තියක් ඕන නම් ඔබේ වේදනාවන් කුරුසියේ දරාගෙන ඔබ එන්න. නේ මං ගියේ මේ ගමනේ ඔබත් එන්න. ඔබට වැරදෙන්නේ නැහැ. හේන්ස දුක් කරදර කුරුසියේ මට එපා කියලා කෑ ගන්න හිතෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ හොයාගෙන ආපුවාම ඔබේ ජීවිතේ කිසිම දවසක වැරදෙන්නේ නැහැ. හේන්ස උන්වහන්සේ කියනවා ඔබ ලෝකෙම ලබා ගත්තත් වැඩක් නැහැ. ඔබේ ආත්මය ඔබ නැති කරගත්තා නම් කියලා. ඉතින් ඒ නිසා ආත්මේ නැති නොකර ගන්න බලයක් ඔබ තුල ස්ථාපිත වෙන්නට ඕනේ. හේන්ස ඔබ හැකියාව අඩු වෙලා යන්න පුළුවන් දක්ෂතාවය අඩු වෙලා යන්න පුළුවන් ඔබට වඩා දක්ෂ මිනිස්සුන් වැඩි වෙන්න පුළුවන් හැබැයි ඔබ ආත්මික බැඳීම කියන දේ ආත්මික ශක්තිය කියන දේ කිසිම කෙනෙකුට ඔබව පරාජය කරන්න බෑ ආත්මික ශක්තිය පරාජය කරන්න බෑ හේන්ස ඔබගේ තියෙන හැකියාව පරාජය කරන්නට පුළුවන් ඔබ ගාව තියෙන මිල මුදල් පරාජය කරන්න පුළුවන් ආත්මික ශක්තිය කියන දේ හැම කෙනාටම හරිම සුවිශේෂී සහ එක යුනික් නේ ඉතින් ඒ නිසා ඒක තවත් කෙනෙකුට විග්‍රහ කරන්නවත් බෑ තවත් කෙනෙකුට ඒ ගැන තර්ක කරන්න බෑ තවත් කෙනෙකුට ඒක හැල්ුවට ලක් කරන්න බෑ මොකද ඒක ආත්මික අභිෂේකයක් ඉතින් ඒක පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනා ඉතින් මම ඔබට ආරාධනා කරනවා දුක් කරදර කුරුසේ වේදනාවන් හැලැප්පීම් මෙකෝමත් එක්ක ආත්මික ශක්තිය වැඩි කරගන්න දෙවියන් තුලට යන්න දේව බලයෙන් පිරෙන්න විශ්වයට යන්න විශ්ව බලයෙන් පිරෙන්න ඔබේ ජීවිතය තුළ එවැනි දේවිකත්වයෙන් පිරුණු බලගතු ජීවිතයක් බවට පත් කරගන්න චිස්වේටයි